අයිබෝවන් බෞද්ධා නාලිකාව ඉදිරි පසෙටින ආදරනය මෑණවරණ පියවරුණ දරුවනි අපි ඔක්කෝම දන්නවා අද ස්්‍රී ලංකාවට නිදහස ලැබිලා අවුරුදු හැත්ත එකක් ගත වුණ මේ මෝතේ. අපි ආර්ය කතිකාවාද වෙන්කරගත්තේ ඇත්ත වසේට නිහස ති ෙනවාද ක ල බ. නිදහස කියක තේරුම කුමක්ද. නිදාසි ඇත්තවස මනුෂසු ජීවිතයට ඇති ප්‍රයෝජනසාහ ඒ ආකාරයම අපිට නිහස ලැබිලති නවද කියන මේ සිය ලූම කරුණු සාකච්ඡාකිරීම පිළිබඳව අද මේ මැදිරයට වැඩම කරලා තිබෙනවා මාතර බහමිය පිනට පහළවෙච්ච අති පූජනී අති ගෞරවනී කැල්නී විවවිද්‍යාලයේ මහාචාර්ය දුලන්දර. මහාචාරය ඉඳආගාරයේ දම්ම රතන ස්වාමිදුදරයන් වහන්සේ බොහන්සේ වැද නමස්කාරකට පිළිගන්නවා අපේ හාදුන්නේ.ඒවගේම මේ රට රාදරය කරන දේ සපප්‍රේමී තවත් අපිට ජනමා දිවේදීක් අද මැදිරයට ගෙනටට හැකියාව ලැබුණ මෙ නිදහස ගැන කතා කරන්න එවෙන කවරුත් නෙවෙයි චාපා පණ්ඩාර මැතිතුමන අයිබුවන් මෙතුමනි අයිබන් ඕ! එහෙම නම් මට හිතෙනවා මෙ නිදහස. නිදහස්ස කියන එක හිතෙනවා මේ දුප්පත්කම් නැතිකරගන්නට පුළුවන්උනා නම් එතර නිදහසස් තිනවා කියෙන මට හිතෙනවා. දුප්පත්කමට අප වචනයක් කියනන්නේ දරිත්තරතාව කියලා. ඉංග්‍රීසින් අපි කිය ෙන පවචී කියලා. දරිතතා වර්ග ප්‍රධාන හතරක් තිබෙනවාන. ආර්ථිකය විතර නෙවෙයිනි ආර්ථිකය දර්තාවේ සමාජය දරිතතාව සංස්කෘපතික දරිත්තාවේ මානුවව දරිතාව නැති මේ ප්‍රධාන කොටස් හතර තව මොහොතකින් අප පැහැලි කරන්නම්. මට හිතෙනවා මෙන්න මේ දරිත්‍රතා අපට තුරන් කරගන්න පුළුවන් උුණනානංම් අපට නිදහස තිබෙනවා. කියන මට හිතෙනවා. නමුත් මේ කතිකාව යන අතර අපි මේ සියල්ල දැනගමු අද. මා මුලින්ම කැමති අපේ ඇති ගෞරෝනී ඇති පූජනීය මහාචාය ඉදුරආාරය ධම්මරතව මහිනිපානනී ඔබෝහන්සේට ආරම්භයක් වසයෙන් මී කතිකාව කෙසිේද බෝහන්සය මේ ආරම්භ කරන්න අප හඳුන්නේ. තෙරවන් සරණයේ සෑම්දිනාටම අප නැතිතුමන්ලා එවගේම එහැම දෙනෙක්ම සූදානමින් ඉන්නේ නිදහස්ස කියන මාත්තෘකාව එම නැත්තැන් නිදහස කියන වචනය එක්ක සාකච්ඡා පටන්ගන්න. අද මේ පෙබරවාරි හතරවෙනි දවෙනකොට අපි කාටකාටත් දැනෙන්න වචනයක් හැටියට නිදහස්ස කියන වචනය අපේ ඔළුවට දාලා තියෙනවා. හැම තැනම අපේ ජාතික කොඩිය අලවිකරන විදිහක් ජාතික කොඩිය දාන විදිහක් අපිට පේඩ තියෙනවා. නිදහස් වෙන්ඩනම් හිරවෙලා හරි හිර හරි තියෙන් ුව. ග නිදහ ැතිව බෙන්ඩ න ද අපහ නිදහස් වෙනව කියන්නේ නිදහස නැතිව බිච්චේ විලා එතකොට නිදහස් වෙන්ඩ හරි නිදහස් කරන්ඩ හරි පුළුවන්කමක් තියෙන්නේ හිර වෙලා හරි හිර කරලාහරි තියෙනවනම් විතරයි. එතකොට අපි බැලුවා අද දවස නිදහස් දවසද කියලා. පිළිබඳ දීර්ක සාකච්ඡා විධ ස්ථානවල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ම දුටු අයිය පෙරේදා රජයේ අමාත්‍යවරයකුගේ මාධ්‍යවේ දීන් ප්‍ර්න කලා පෙබරවාරය හතර වෙන දකයන්නේ. නිදහස් දවසද නැත්තන් වෙන දවස එදාට නිදහස්දවස ක එක හරිද කියලා. මහිතන්නේ ඒවෙලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලල බලල ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විදිහ. ඇමතිවර අප ප්‍රකාශයට පත් කළලා එදා නිදහස් දවස නෙවෙයි ජාතික දිනය නැසනලඩේ කියල තවයි කියන්නේ. මටතේරෙන්නේ නෑ පෙබරවාර හතර ජාතිකදිනය හරි වෙන්නේ ඇයිද කියලා. ජාතිකදිනයක් වෙනකුට ජාතිය කිසියම් ජයග්‍රහණයක් ලබාපු එම නඇත්තන් ජාතිය කිසියම් ආකාරයකවි මුක්තියක් ලබාපු ජාතිය කිසියම් පීඩනයකින් නිහස් ච්ච වුවත් දවසක් වඩ ඕන. එතකොට නිදහස් දවශ්‍ය සහ ජාතික දවශ්‍යයම ලට නිදහස් දිනය සහ ජාතික දිනය. කියල කියන දෙක එකක්ද ඒ දෙක්ද ඒ දෙකක් හෝ එකක් හෝ උනත් උන්නොත් එහෙම වඩ සාධාරණ හා යුක්තිසාාගත හේතුවමොකක්ද පෙබරවාණනි හතරව නිදා නකාර. මේ පිළඳ ඔොයාගන ගිහාම මේ සුද්දෝ අපිට ඒ ගොල්ලුන්ට ුවමනා කරන පරිපාලනයක් බාරදීලා ගිය දවස තමයි එරෝර හතර කියලකන් එතකොට ඇත්තටම ලංකාවෙ තිබිච්ච තේගේ රබර් වගේ ඇද්දල කුලුබඩු පමණක් නෙවෙයි. ඉත්තා දීර්ඝකාලයක් ශ්‍රී ලාංකයේය යන් විසින් විශේෂයෙන්ම සිංහල සමාජය විසින් ගොඩනගනලද සමස්ත දැනුම් සම්පත්තිය හෙවනෙවිල් විසින් පමණක් එක්දාස් හයසයක්ක් පොත් හොරකකරගෙන ගිහි ති පුස්කොළපොත් සාමානයීෙන් පුස්කොල පොත්වල පිටපත් එකයි තියෙන්. විනාසකොට ගිනි තබා නිමකට ඉවර කරන්න බැරිවෙච්ච එකී ග්‍රන්ථ අතරින් සුවිසල් ග්‍රන්ථ සමූහයක් හොරකංකරගෙන ගිය. සුද්දෝ ලංකාවෙතිබිච්ච මේ ඔක්කෝම අරගෙන ගිහිල්ලා. ආය පොත් අරන්ගේ වෙනහේතුවක් නිසාන්නෙමයි අපිට නැගිටිඩ බැරිවිෙන්ඩ. එහෙම ගෙනිච්චට පස්සේ සුද්දන්ට මේකෙ තවදුරටත් ගණ්ඩ දෙයක් ඉතුරුවෙලා නැතිවෙලා තිබිච්ි ත්වයක් තුළ. හපයක් සූපපු කර කර ඉන්නේ එක තේරුමක් නැතිහින්දා. ආපහු ගිය දවස ඇත්තටම ඒ කරදරින් සුද්ද නිදහස්ශවෙච්ච දවස නිසා අපිට නිදහස් කියල දම්ම වෙන්න බෙරිනේ. උබහන්සේ අදහස් කරන්න අපිට නිදහ කන වල බ්‍රතාානි ජාතිකයන්ට නිදස්දිනයක් වගේ කියලලා ඔබහද කියන්නේ දහ ප්‍රතානි ජාතිකයන් කියලා කියනවටත් වඩා මං කැමති පරදේශකාර ආක්‍රමණිකයන්ට කියලා කියන වචනකයන්ට. එක පරදේශකාර ආක්‍රමණිකයන් දෙයනය කියලා මේ කරදරින් නිදහස් වෙච්ච දවසර. ඒදාට ගිහිල්ලා, මයි අපිට නිදහස සමරලා ඒ දිනේ සමරන්ඩ කියලා ඒ අය අපිට නිර්දේශ කරලග ම දන්නා පරිදි. සෝල්බරි ස්වාමිගේ ස්වාමිකවට සාමි සෝල්බරි සාමිගේ නෝන මහත්ත්‍යයගේ උපන්දිනේ තමයි පෙබෙරවාල අතරගයෙන් එතකොට අ ඉංග්‍රීසියෙන් බර්ඩේ ප්‍රසටට එකක් හැටියට උපන්දින තෑග්ගක් හැටියට සෝල්බරි සාමි නොෝන මහත්තයට දුන්න තෑග්ගක්හැටියට මේ රට දුන්නා නම්. ඒ දිනය නිදහස්තෙන හැටියට නම් කළා නම්. මට හිතෙනවා එදා දවසට ජාතික හෝ නිදහස් හෝ දෙකම හෝ කියන දවස මන් සමරන්නේ මොකටද කියලා. ඊළඟකාරණාව. සුද්දෝ ලංකාවට ඇවිදිල්ලා අපිට නිදහස දෙන්ඩ, අපි හිටියේ නිදහසේ නෙමේද. එතකට අප නිදහස සුද්දන්ගෙන් ග්ඩ ඕනද ගත්තේ සුද්දොන් නෙමේදේක අපින්. අපි අනුරාධපුර යෝගයේ හිටිය පොළොන්නරයුග කුරුනෑගල යුගගේ හිට දබදන යුග හිටිය. ඒ හැම දවසකම හැම කාලෙකම අපිටේ නිදහසේ තමයි. එතට අප නිදහස උදුරගත්තේ නිදහස්ස කොල්ලකා ගත්තේ නිදහස පැහැර ගත්තේ ඔය කියපු දවල අධිරාජ්‍යයේ ඒමත් නැතං දවල අධිරාජ්‍යයේ ස්වේත චර්මධාරීින් විසින්. එකී ආක්‍රමණිකයන් විසින්. එක ආක්‍රමණකයා අපේ නිදහස නැති කළමිස අපි නිදහස නැති කරගත් එෙන්නේ. එතකොට එහෙම නං අපිට නිදහස ලැබුණයි කියල කියන දවස අභිමානවදද. ම උත්සවස්රියෙන් සැමරිය යුත්තු තරම අභිමානයක්ද. මට තේරන්නේ නෑ මං හිතන්නේ මට තේරෙන්නේ නෑවෙන්නද. මට ඇත්තටම තේරෙන්නේ දැන් හිරේ ඉන්න හිරකාරෙ හිරේ ඉඳලා නිදහස ලබන දවස. ඔහු සැමරිය යුත්තේ හිරට යඩ පැරතිබුණු නිදහසද. ටන් සල්ලහන දහ එතකොට ඔහු සිරගත කළේ කිසිම් වරදක් නිසා කරන්න දෙයක් නෑ ඒ නිදහස ඔහු සැමරුවත් කරඩ දෙයක් නෑ මක් නිසා දෙ ඔහොත් ස්වේච්චා දඩුවමක් විඳන නිසා අහසේ නිදහස්සේ පියාසලා ඉගිල යන කුරුල්ලන් අල්ලලා කූඩුවකට දාලා වුරදු ගානක්ඒ කූඩුව තියාගනයේ දලා කූඩුව අරින දවස ද ට වැදගත්. ඌයේ නිදහස්ස නැතිකරගත්ත දවසද ගැදග. උගේ නිදහස්ස වූවිෂෙන් නැති කරගත්තෙ නෑ පැහැරගත්තග. අනන්ත දියකඳක පීනා යන මත්සයින්. කූඩුවකට අල්ල වීදුරු කූඩුවක දාලා ටැංකියක දාලා. තියාාගත්තා හම ගේ නිදහස සීමාවෙනවා. ආං එදා. නිදහස අයින් කරලා කූඩු එහෙමට ත්තන් ටැන්කේ නිදහස් වන දවස නිදහස් දිනේද. සැමරිය යුත්තේ කුමත් මට ස්ර්තේරෙන්නේ. ඇත අපේ මහිම පාලන් වහන්සේ අපට කියන්නේ අප නිද ඇත්තෝසම තියනවද සමරංග දෙයක් තියෙනවාද මේ නිදහසත්ද කිය ප්‍රශ්නනාර්ථය ඇත්ත වසේම බලකොට රට තුළ තිබෙන ශේස්ත්‍ර ගණනාවක් අපේ රටේ ඉන්න පාලක අන්ඩුවොත් පාලය කරගන්න බැරිනම් වෙනත් දැවන්ත විදේශ බලවේගෝලට හසු වෙලා නම් කෝනි දස අපි මේ පිළිබඳ තවත් අහමු අපේ ශාපබණ්ඩර මැත්තුමාගේින් ඔබතුමාට ප්‍රවිශ්තයක් අද පෙබරවාර හතර ප්‍රායෝගිකව මෙහෙම දිනයක් තියෙන. නිදහස් දිනය කියන්නේ ඒ අර්තෙන් ගත්තහම අපි බ්‍රතා්‍ය කිරීටයට යටත් වෙලා ඉඳලා ඩොමීනය නිදහසක් ලැබෙනවා විධ හේතුමත ලෝක දේශපානක තත්වන් කලාී තත්වයන් තුළ ්‍රතාා්‍ය රීට දරගන්න බැරි හොතක්ඇැවිල්ලා යට විජිත ඒකට ටික නිදහස් කරන අපිට නිදහස ලබෙනවා විධ හෙතුතියෙනවා. දැන් අද දවස සමරන්න ඕන නැද්ද කියන ප්‍රශ්නයට වැඩියේ මම කැමති ෝජනා කරන්න අද දවස. මේ යිතිහාසික දවාචගේ ප්‍රිබන්ත දැවන්ත සංවාධයක් ගොඩනගන්න හොද දවක් හමවරුද්ද හමදවසක් එන නිසා. අපිට සූදානම්ද ඒ පලින් ප්‍රශ්නය දැ නැවත ඉතිහාසිට ග ම චාපන මැත්තුමනි ලබද මංකා මේ ඉතිහාසික කේදවාචකයක් කියන. අපේ කේදවාචකත් නර්මන්නට පැපුඩ්ඩ පැහදි කරන්න මෙ අපට වෙලාන කේදවාතකයක්ත් ඔබගේ කල්මුගෙන් හරපාන අවස්ථාවේද. මං ඇමති එකම හොතකට දැන් අතීතය සම්පින්ඩනය කර ගත්තවොත්. ැ හද දෙකුට අතකරුණ කාරය මයි තවම ලෝකයේ ඉතිහාසේ පිළිබඳ ගවේෂනාත්ම කවදයක් තියෙන කිසිදක දැන් ගමනාන්තයක් නෑ තම ලෝකයේ පුාම ඉතිහාසේ පිළිබඳ පරීක්ෂණ කරන පර්ේෂන පවත්න ගවේෂණ කරන කාටරව කියයන්න බෑ මානු ෂිෂ්ඨාචාරය මෙතරින් පටන් අරගෙන මෙහෙම විද ගියාද විධ කතා තියෙනවා. දැන් අප්‍රිකාවද කේන්ද්‍රය එහෙමනත්තන් මධ්‍යම ඇමරිකාවද අපිට තාම කියන්න බෑ විධ පරේෂණත්වන් තියන්නේ. ක්ක ගන්නගන්න පුල ඔන්නන් මාන ෂ්ාචරි පටන්ගත් ංකාවෙද කියලා සිතය මනි පත් හැරව හම ඔන්නන් ලෝකෙමෙල්ලෙන්නේ ලංකාවේ හම හම පුලුව අපට පුරු නිත් පපත්තන. ඉති මෙම සියල්ල සංවාද මැදදි තියන්නේ. පහසික තත්ත්වයන් තුළ මානෝ විද්‍යාත්මක ඒවගේ පුරා විද්‍යාත්මක සාක්ෂවලට අනුව ලංකාවේ දැනට බලංගොඩ මානවය අුදු පනස් දහක් ව පසටයනවා ඒවතාම කැනීමම් කල හරිට හෙම දගන ිතරන නෑ. එතකොට දැන් අප ඊට මෙහාට අවුත් වේගේම දැන් පුල තිසිනුවර. පුූර්ුව දෙකතුුණ වගේ කාලාල යන යිට පස අන්ුවාදු ප්‍රයෝගේ පොන් ද හම ගනය නවා. අවසානයේදී අපි එක්දහස් පන්ස පහේදි ප්‍රටත්වෙන ොහොත වෙන කොටත්. අපි කාලිග මා ආක්‍රමොලට අඇත්ල හිට එක අත්වීම ින්න වචනවෝන අපට වෙන දිට ගන්න පුුවන් ආක්‍රරණය කෙරවා. ඉති අපි කුඩු කරලා විනාශ කරලා වැැව් අමුණු කඩලා මිනිස්සු මරලා ඒවාටි මුුණු දුන තමයි අපි කනෙ අපේ හෙලයන් එෙදාහිට පේල් මද්දේ පන්සි පය පෘත්තුගීසිට වස්සේ ලන්දේ සිංග්‍රීසි අපි අතත් තුනාද නැද් වගේ වචනයකට කෙටි උත්තරෙන හැබැ ඇිටන් කෙරවා. දැන් වුවවෙල්ලස කරල කියන්නේ ලාංකේ ඉතිහාසේ දැවන්ත නැගි හිටීමක්. ඒක සමුල ගාතනය කෙරවා. ළමයි පවා මැරුවවා වැැවමුණු කැඩුව වගබින් විනාශකරවා. එතර මේ කේදවාචකය තමයි අපි තරක් නෙවේ ලෝකය පුරාම එදවස ලෝකෙ පුරාම ඉක්තරා කණ්ඩායමක් ලෝකේ පුරාම දේශ ගවේශනය කරනවා කියලා විවිධ තත්වයන්තුළ රටවල්. කොල්ලෑව රටවල් ආක්‍රමණයකෙරුව. දේශ ගවේශණය කියන්නේම ආක්‍රමණයක්. ය අතිහසි තත්වතු මේ නැවත බලන්න පුළුවන් හැබැ කෝහම තවසානය ලංකාව ජාතිීන් තුනකට එක දිගට යටත් වෙනවා. යටත් වෙනවා තමයි. ඒතැදි අපි අපේ පවාදී අපේ තින ජඩකං වන්නචාරිය ගතිලක්ෂන අර පැරනි ශිෂ්ාචාරය නැතිවල අපි මිශ්‍රවීම සිඇල් තුළ අදවස අප ්‍රීලාංකි ල න්ු ගැන්න අංන් ච ජාතියක්. නෙත් නැ හහිටත් නැති දකුණට සිගනල් දාල මට හරවන හෙමනිකක් උතුර දකුණ ද නැති කට්ියයක් තමයි දැඟඉන්න. අපිත් මාත්‍යඇ තුළුව. නැත්ත මෙච්චර සම්පත් අනුවන මෙචර අවස්ථාතින මෙච්චර යිතිහාසික උරුමයක්ති රටක් හෙමවෙන්න බෑ. අද දවස අපි නිකං මේ ලෝකෙටම නයවෙලා හිගමනය ඉන්න තැනක්. අප අපි පොදෙස්ගන්නන්නේමලෝදයක් දන්න ඇ මිනිස්සුන්. ටම ද තුර ිදුවක් නැති මැදිරිරදිග ඉංිනරුවන්ගේ තම අපි වාරි තාක්ෂණයහා ගන් වැවබැදිී රජ්‍යයක්ක්තින රටේ මිනිස්ුවපේ. තින් බැලූ හාම ශාල කේදවාචකට අප මුණනදී තියෙන ඒ එක අක්මල් හගන්නන හොද කියලා. මබට යෝජනා කරන්නේ මේ සංවාදය ප්‍රබලම තැන ඔතන නෙවෙයි. අපි එක්දහේ හතලිස් අට වන්න කොට ලබාගත්තා කියෙන ඩොමීනෙ දහස වූ කියලගත්ොත් එක ූ හම තමයි කියලාගත්ොත්. ඊට පස්සේ වෙන්නේ අපි ඊට පස්සේ සූත්‍රගත වන ගෝලිය පරිමාණ නවටයටත් විජතවදක් ගොදුර ලයින්න දැ මේ මුහත අපි ටක් විදියට පාලන කරන්න ජාත මුලියලරමුද ලක බැංකු ආථික පැත් තනික අපේ බෙල්ල හිර කරලා ආර්ථික ගහත ක්‍රාදාමයක් යන. එකමක් ඔබැහුත් ල්ළඟට කියනවා. ඊළඟට දේශපාලනික ගහන ක්‍රාමයක් යනවා ඒම හද එකතමයි වැදගත්ම බරවතලම කතාව. ලංකාව ඒකී රාජ්‍යයක් විධ අතිහාසික තත්වයන් තුළ කඩා වැැටීම ැිහිටම් සියල්ල මැද ඒක රජ්‍ය කැට ලංකාව ැගිහිටිනවා. අවුරුදු තියක ඉතාම බිහිසු Lට යුද්ධේ ොහොතක මිරමීම වශෙන් පරාජය වුණනාට පස්සේ දීර්ගාලක පස ලංකාව ඒකී රාජ්‍ය කැටිට ක්තිම තමුදා යාන්ත්‍රණයැක ීට ගන්නවා. ඉන්දාව කලාපය චීනයත් එක්කම ගෝලිය දේශපාලනිික නියෝජිතයන් සලිතවන මොහොතක් දැ මේක පක්ෂ දේශපල්ල අතින් බල ෙ. ලංකාව ඒකී රාජ්‍යයක්ක් හැටියට විවස්ථාපිත ප්‍රබල මැදිහත්වීමට එෙන මොහොත, ඊමයා ජාත්‍යන්තරය කියල මයෝජනා කරන අ ආර්ථික ගාතකයන්, දේශපාලන ගාතකයන්, රාජ්‍ය නොවන කළු බලල් හමුදාවක් වැඩකරනොය අට. ඒ සියල්ල එකතුළ ලංකාවේ බෙල්ලවිරිකනු.ඒ ඉදහස් දැන් දිීර්ග ඉතිහාසයකට හිමිකම්කින් රට, මේ මහත වෙනකුටම ගහතකින් ගහතකයින්ට අහුල ගහනයට ලක්වෙලා නිකං සුසුම්ලන මහොතක පින්න්නේ ඉන්දියානු සාගරයේ කඳුරුබිින්දක් දංන්කා ලංකාව එක පැත්තක චීනක පැත්තක ඉදාව අනි පැත්ති සජාතිගේ සංවිධාන යරප සංගමයේය ඔයගේ විිවිධ කණඩෑ මැවිල ලංකාේ සෙල්ලන්දාානු. ලංකාේ කොළඹ ෝෂින්ටනය දැන්වැෑ ඩැ එකට ර මෙග සිටි මෙෙග ලූ සිටිකර ලකෙන් ප්‍රතික්ෂ කරපු මේ ඉතාමත්ම අවාසනාවන් තාර්ථික සංකල්පයක් ලංකාවක්‍රියාත්මකයි ඒ වෙනින් වැඩකරන්න සිහල බෞද්ධ වගේ කට්ටිය. ඉති ඒ ඉතාමකේදවාජකය ති පක්ෂවලට බෙදිලා කට්ියක් කොලපාටයි නිල් පටයි රතුපාට අපි ෆිස්සොරලක්. ඉතින් අර වාටය ඉන් පක්ෂවල ඉන්දුල් කන සාමාජිකතම වැඩිින්ඉන්න ඕන්ට මුත් ලැෙන් න්නෙත්න ඔය අරක්ු බෝධලයක් කෑමකක් මකර පොිද. එන්න ක්‍රීඩවදන්න පාර්මේන්තු වන්න දෙේ විසි පහම ජනාධපතිරට පස්සේ පක්ෂයි පක්ෂක් කොම ්‍රඩාව කරන ඔවුන්ට වශේ දයිද මොකක් කරිවාගේෙන තමන්ගේ ලම යරෝපටියල තමන්ගේ පවුල සරිකරගෙන ඉන්න. එම සල්ල මඇතිම යෝජනා කරනවා පිළඟ වටද කතා කරමු. මේ මොහොතේ නිදහස පිළිබඳ සංවාධය අවශ්‍යයි. රටක ජාතික නිදහසගැන මොකද. ආර්ථික නිදහස නම් ඒ අත්පත් කරගන්න කොහොමද. ඒ රටවල් මේ මොහොත වෙනකොට ජාතිකරාජ්‍යන් කැන්නේෙ පවුරු ශක්තිමත් කරගන තමන්ගේ ජාති රජ ගොඩ ගන්න මොහ. හොමුදන් අමරික් නපාද. මැක්සිකෝ හ දැවැන්ත බැම්මක් ඉදිකරලා පෞුරක් ඉදි කරලා ැන් ඔවුන් මැක්සිකෝ හරහා අමරිකාවට කඩාගෙනන්න සරනාාගතයන් ප්‍රතික්ෂේප කල අමරිකාව වට කරන ගඩනගන්න හදැ. චීනයවෙනම. ඉන්දයාාවෙනම. ලෝකේ ඉලඟ සාකචවට ගැන්න කියන්න එකම නිවට ජඩපාද දොක්ක වචනදාන්න පුළුවන් ජාතිය. ාති කොඩි එපා කියන්නන ාතිකගිය එපා කියන. ජති රාජ්‍ය ක එපා කියන ආරක්ෂ කහමුද එපා කියයන ඔත්තු සේවන් එපා කියන. කොටිම රාජ්‍ය එපාකින එකම නීච ජනයයිනි ලංකාවේ. අපේ ඇය රාජ්‍ය එපා කියන්නේ අමරිකාන් රාජ්‍ය වෙනෙන්. රන්ගන්න නොද රාජ නොවන කණඩෑ මරිකාවෙත්ති නවා ඒ රජ නෝන කණඩෑම් මරිිකානු රාජ්‍ය වඩ කරන්නන්නේ ඒගන රාජ්‍යයට කරන්න බැරි වැඩේ ගොල්ලව කරනවා. එක එක නීතිය සඳහන්. ඔබ ලුත්හෙම මේ රාරක්ි ප්‍රාර්මේතුේ ගැන කිය නොප පහැදි මේ විශ්ණ යන ඕු විශෂ රාජ්‍යයට යන්න බැරි දුර ඒ රාජ්‍ය නෝන කට්ටිය නෝ. ලංකාවේ රාජ්‍ය නොවන බලල් හමුදාවක් කියන්න කල්ළු බලල් හමුදාව ඕන් කියන රජ්‍ය පාකල රජ්‍ය කරන යඇත්කන රාජ පාකල් ජතපිතුති ර දහක් ජනතිපික ඕන්න එකක ඇමති වරත් කියන මතික ඕන්න වගේකක්.ද එහෙමනි තියන්නේෙගන වර ප්‍රසාද වැටු ඒව ඕනි නමුත අමාත්‍යංශ ක්‍රියත්මක වන්න ඕන්නෑ මේ රට දුවන්නේ ගොවිී වැඩ කරන හිදා. කුලි වැඩරන මනිස කුලි වැඩරන හිද. ඒේදල්ු කටන මනිසු තේදලු කන හිද. අපි අර අ එදාවේලකාලා අමරුවින් ජීවත් ව හිද. රට කු ගර ට ුත්ත කරන සෙල න්ුව ත්. එකට මේ යටත් විජිත කරනය තුළ මේ මොහත වෙනකු ලංකා තාම ේද වාචකට හොඳදමිින් අප ඒන කතා කරම මේකතම හොඳමද අවස ං ස්තුතින්වයෙනවා මේ බෞදධ නලිකාවට මේ සංමාධය ඉතාමත්ම විදිමත්ව සමාජගත කරන්න අපට සිදුවමින් පෞතින්ය කුමන්ද අපි මේ කොහෙද යන්නේ ඉතාම මැනවින් අප චාප බන්ඩර් මැත්තුමා එක පහැදිලි කර දෙමවපියනේ දරුවන. මතක තබා ගන්න මේවා නිකන් හිස් වචන පමණක් නෙවෙයි. අත්තිෂය අපි ඇත්තවසම අ කතාවත් තියෙනවා කකුලුවා දඟලන්නේ අ වතුුණ නටටකල් පමණයි කියලා. අපි අන්න ඒ වගේ උදාහර එක ත්වයක නොවා කියලත් මට හැකෙන වෙලා. ඒ තරම් අපි ඉන්නේ මේ විදේශ බලවේගවලට හැම ශේත්‍රයක්ම අපි කොටු කරගන තියෙන්නේ අප නැග න්ද බැරි තත්වයක්පත් මේ රටවල් ගණ නාවක මේ සිද්ධිය කරන යනවා. දෙවන ලක යුද්ධයෙන් පස්සේ. මේ අපේ නැගටින්ට හදර රටල් ෝට ඉත්සල්ලකිවා තුම්මනි ලක කියලා දැන්කින ඉමර්ජන් කොන මස් කියලක් කියෙලා. හරි ඩියෝලපින් කන්ට්‍රිසික එකක වචනදා ගැෙන අපි අත්තව සෙම විනාස කරනවා. අප ආර්ිකය හිපිටි යමෆෙන් වර් බැන්කින එකක අතරේ. ය හිරන තියන එක තම චප බන්ඩ මෙැතමයි තම පැදිලි ප්‍රකාශ කරේ මේ අවුබෝධ කළ ගත යුතුමයි ප්‍රටේජනතාව. තව දුරටත් නිදාාගන ඉඳලා අහක බලන් ඉදලා අපි තියන ඉදි අප අපයි හොදකාගෙන බත්තකයි සම්බල එකකාගන අපි ඉන්න අපට ෝක වැඩක් නෑ කියෙන ඒ බැරදි චින්තනය ඉන්ඩ එපා රටට මොකද වෙෙන්නේ කියනක ඔප ැනගත යුතුයි. අද වගේ නිදහස්ස සමරණ දවසක බවබෝධ අවබෝධ කර ගත යුතුමයි. අපි නිතාම දුරුවල භානක තත්වයක් එ එක අබෝධ කරගන්න. මේ රටවල් නිකන්න වෙ යෙන්නේ. මෙ ලෝකයේ හැම රටකන කරගන යන්නේ. විශේෂෙන් රටක මහජතති දුරුවල කිරීම තම කරන්නේ. අපේ රටේ මහජාතිය සිංහල බෞද්ධ ජනතාව. සිංහල බෞද්ධ කියලා කියාගන්න බෑදැන්. කියන්නත් බය සමහරු. කටහරින්නෑ. මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් සමයි. ඒක ශක්තිමත් නොකර කවදතිදිරියන්න බෑ. අම්මත් අප දෙමල අම්මලත් අපේ මුස්ිම් අම්මලත් අපේ සිරුම ජාතින් එක වගේ ඉන්ට පුළුවන් වන්නේ මේ බෞද්ධයකම ඉතියන ශක්තිමත් භහාව නිසා බෞද්ධත්ක ඉන්නට පුළුවන් එද බද්ධ දුරල කරොත් මහා දැවන්තේ ගැටුමටවා මේ සමීකරනය තමා යන්ඩහ දන්නේ ඒක පැත්තක් එම නිසා මේ අවබෝධීින් සිටින්න දුරතාන්ත යුගයක අපි ජීවත් වන්නේ. ඒ අත්්‍යශය භානක තත්ත්වය අප ජීවත් වන්නේ මට මතක් වෙන අප හාදුන්නේ එක් දස් පන්සය පහ පරංග්‍යාවන ඒ යුගන දැමේ ඇවිල්ලතින්න කෙලා මට නිකං හිතෙනවා අප හාදුන්නේ මඟ ඔබහන්සේ දෙමනිිවටේ දැම් බාර කරන අප හදුන්නේ. අපේ මේ ගස්සද මැතිතුමන ඔබතුමා මේ මතක් කලා පරංගි ලංකාවටාපු. ටික් මට කෙටියෙන් කියන්න තිය නොන පරංගිත් තමයි ඉන්නේ දැන් මේ පරංග අණ්ඩුවත් තමයි පරංගින් විසින් තමයි තාම්ම එක කරන්නේ ම මේ විදිර කියන්නේ ලංකාව අපේ චාපබඩර මැතිතුමා සඳහන් කරමින් ආවා ලංකාවේ ඔය කියන නිදහස් සැමරුම කියන වචන සි නිද පෙබරවාරි හතර සංවාදය කියෙන වචනේ ම වැඩියෙන් කැමති ඒකට පෙබරවාරි හතර සැමරුම හා පෙබරවාරය හතර සංවාදය කියන වචන දෙක හොඳයි නිදහස් සහ ජාතික කියන වචනකට වඩා ආර්ථ සම්පන්නයි ඒක නොත් කැමති පෙබරවාරය හතර සංවාදය කියනවචනට. පෙබරවාරය හතර සංවාධයේ දී අපිට පුළුවන් ආපොහැරල බලන්. මට මෙන්න මෙහෙම මං කිය මගේ කියවීම හැටියට ට දැනිලවා සුද්දු ලංකාවට ඇවිදිල්ල අපි බලහත්කාරයෙන් පාරණය කළ යටත් ක ලේනේ මට හිතෙනවා. උන් ගිහිල්ල අපිව යටත් කලා ගම්පස්සීරෝල යටත් වෙලා ඉහිල්ල යටත් කලා එතකොට ඉන්නැද්දි බලින්ම්පාලනය කරලා ගිල්ල යටත් කලා එකහෙම වෙන්න මෙහෙමයි. චපා මහත්‍යයා ඇත්තර මහරි ලස්සනට කියඩ තිබුණා ඇතුමාට වෙලාව නැතික මනිසා ඇතුමා චතර භාවේ ඉඩක් නැ. ඇටේ ද අනිවාරෙන් ඇතුබයියි වෙල්ලස්සට ගිහිල්ලා. පෙල්ලස්සේ ඉඳලා එක සුද්දෙක් ලියනවා මහාරාජිනීන් වහන්ස ලෝකයේ රටවල් ගරනාවකටමං ඇවිදලා තියෙනවා. මෙච්චර සුන්දර පලතුරු උද්‍යානයක් වගේ රටක්මන් දැකලනෑ. එච්චර පලතුරෝලින් පිරිලා. ඒ විතරක් නෙමේ මේකේ සමස්ත වෙල්්‍යයාය. ලක්ෂ ගණනක් වූ වෙල්යායි. මේ රට යටත් කරන්න බෑ. අවුරුදු දෙසීයකටවත් කියලා එක සුද්ධ ලියලා යවාපු හාම මහාරාජනීන් වහන්සේ අඩි හප්ල සද්්‍ය දාලා තමයි අපිට නැවක් පිටින් එවන්නේ හමුදාව වහාම මගේ අධිරාජ්‍යය යටතේ එහෙම තියෙන්ට විදිහක් නෑ හම යටත් කරන්න කියලා සියලු සියලුම පලතුරු ගස් අපේ මිනිස්සු ලවක් කප්පෝ නොවසුද්දෝ ඒ අධිරාජ්‍යවාදී හෙමත් නැතං ආක්‍රමික හමුදාව සියලුම ගස් කපනවා ක ඇදල දාම්මන්නේ අපේ මිනිස්සුලව්වා වෙලට. ඊට පස්සේ ගිනිතියනවා. මස්ත වෙල්ලයාය ගිනිතියනවා. සියල්ලම ගිනිතියල සුන්න අදූලි කරල වරුණනාට පස්සේ. පහලුස් දාහකට අධික පිරිසක්. මරනවා බෙල්ල කපල. ලෝහිත රුදිරෙයින් මේ වෙල්්‍යයා ඇත් එත්තෙනවා. ලක්ස ගානක් මීහරක් එතැන්ට ගෙනල්ල මරනෝ. ආං එදා. වෙල්ලස්සෙන් පැනලා යන ස්්‍රදේශිකයන්ව මර්ඩ තමයි අදද වගේම එදත් එක්නැලි ගොඩලා වනායිත්්‍යක කියන්නවා අදද වගේම එදත් පාවා දුන්න එක් නැලි ගොඩලා මොල්ලි ගොඩල තම්බිමුදියන්සෙලා මග රැකලා හිටියත් නමන්ගේ සහෝදර ස්ව්‍රදේශිකයන්ව ඝාතනය කර පලා යන සියලුදිනා ඝාතනය කලා විතරක් නෙේ අටු කොට්ටු සියල්ල ගෙන තිබ්බා ඒ විතරක් නෙමේ හැම ලිඳකටම වහදම මංහන්නේ ජාතියකට මෙච්චර වෛරයක් මුදා හරින්ඩ අපි උන්ට කළ වර්දකුමත් මෙච්චර වෛරයක් මුදා හරින්ඩ සුද්දන්ගෙන් අපි ගත්ත දේමොකක්ද මෙච්චර ඝාතනයක් කරඩ අපි සුද්ධට කරපු වරදමොදද ඒට සිංහලෙන් දෙනව අවචනය එකට කියන්නේ උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදය කියලා. එහෙම දීලා උන් අපේව කොල්ල කාලා ආපහු ගයාට පස්ස ඒක කියන්නේ බලහත්කාරයෙන් යටත් කරවා අර කන්ද උඩරට සුද්ධ භූමිය ඇතුළේ සුද්ධ භූමියයට ගිහිල්ල ඉංග්‍රීසි කල්ලුපාට අක්කුරු වැල්ලකුරු එක්කා අපිව යටත් කරලා ඒ විදිහයට අපි කොල්ලකාගන ගිය සුද්ද ගැන අද කතා කරනවා ඇතැම් කෙනෙක් සුද්ද නැත්තන් අපිට කොහිද තේ කියල සුද්ද නැත්තන් අපිට කොහෙද කෝච්චි කියලාට දෙන්න තියෙන් එකම එක උත්තර ය ඒ තමයි තේගෙනාව වුන් තමයි ඒේගෙන්න්න කලින් ගෙනාවෝපි කෝපි ගෙනාවත් තුන් තමයි කෝපි අපි බි වෙන කෝපි වැැවුව අපි කෝපි කැප්පු වෙත් අපි කි වේලුවෙත් අපි එ වගේම තේ වැැව්වෙත් අපි තේ නෙලුවෙත් අපි දලු තේ වේලුවවෙත් අපි තේ කුඩු කළ එත් අපි තේ පැකට් කලෙත් පැකට් පාසල් කළෙත් අපි පාසල් ලුන්ගේම කෝච්චෝලට පැටවුවෙත් අපි උන්ගේ කෝච්චයෙන් වරායිදි බෑවෙත් අපිඒ වගේ මන්ගේ නැවලට පැටවුවෙත් අපි හැබැයි බිව්වවුම් එතකොට මේ රට අපේ ඒත් උන්ට ඒක උග තේවත්ත ඒම කළේ බලහත්කාරයෙන් පාලනය කරලා සකල විුද දේශප ප්‍රේමීෙන් ඝාතනය කරලා ඒක තමයි අදත් මංකයන්නේ නිදහස සමරනවාද පෙබරවාරි හතර සමරණවද කියලා වෙනස් කරන්න ඕනේ ඒ හිදා එක දැන් එදා ඒ බලාත්කාරයෙන් අඩත් කරලා අද දෙනිම් හදන්නෙත් මෙහේ දෙැනිම් මහන්නෙත් මෙහේදැනිම් කියන්නේෙසර කලිසං දෙනම් මහන්නෙත් මෙහේ මහන ැක්ටරි තියෙන්නෙත් මෙහේ කලිසං කපන්නෙත් මෙහේ ඩයිදාන්නෙත් මෙහෙ අඳන්නේ උ ඇැබැ ඩයි හලන්නකොයිද ඩයි හලන්නේ මෙහේ එතකොට මේ රටේ ජලය දූෂණය වෙලා වතුර නැති වෙන්නේ අපට මහපොලෝ වහ වෙන්නේ අපට හැබැයි අඳන්නේ ප්‍රතිලාබලබන්නේ. එහේ අන්න ඒකට කියනවා ලස්සන වචනයක්. ඒකට කියවා නිෂ්පාද නාර්ථිකය කියලා. විදේශ වෙන්න මේ කියලා. අප න අය ආර්ථිකය කියලා. ආර්ථික විද්‍යාවල ඔබතුමන්ලත් අිරූගන්නනවා. එතකොට මේක තමයි පැටත් කිරීම. උන් එදා අපි බලිම්පාලනය කළ ගිල්ල යටත් කලාා. නිකං හිතල බලමුකු කටුපුුල් හිටවන්නේ අපට පේනවා අපේ අධිවේගි මාර්ගය යනකොට ගාල්ල මාතර දෙපැත් යනකොට දි පැත්ති පාදදි පැත්ති කටපොල් හිටවනු මොකද කපුල් කටපොල් හිටවන්නේ ෆාම්මොයිල් ගන්ඩ එතුර කටපොල් ගහයේවාහ තියනවා. කටපොල් ගහ හැදෙන්න්ඩ කොස්ගහක් හැදෙන්ට දවසට ජලලීට හැටක් ඕන. කටපොල් ගහක් හැදන්ඩ ජලලීටර් හයසියක් වන දවසකට පැය විසි හතරකට ඒ ජලේකාගෙද අපේ ජලය තියන පොලෝකාගද අපේ ගහ අපේ නැතිවෙන ජය අපේ ජලය නැතිකරගන්න අපි ගහේ ගහෙන් බහිනව ලොකු වහක් ඒ වහා මේ මහපොලෝට ඒක අපේ ෆාම් ඔොයිල් තැන් මේක තමයි යටත් කිරීමගන්න ඒක නිසා ලංකාව අපිට සස්සිරි බර මෙසිරි ලක් ඒත් ඒගොල්ලොන්ට ගොවිපොල නැත්තං ලිප්ටන්ගේ තේවත් මේක තමයි සාකච්ඡා කරන්න ඕන. බලහත්කාරයෙන් පාලනය කිරීමයි ගිහිල්ල යටත් කිරීමයි. ආංෙම ගිහින් යටත් කරන්න හා. එක යටත් කිරීම පුළහන් උපරිමයක් රඳවා තබා ගැීමට නම්. ඒ අයට ඕනෑ එපාකම් සරිලන ආකාරයට නටන පිරිසක් ඉන්ඩ ඕන ආ එහෙම හිටහම ඒ අයට ඕනෑ දේවල් කරන්න පුළුවන්. ඒ ඒ අයට ඕනෑ දේවල් කරපු ගමන්ම ඒ අයට ඕනෑ අන්න පනත් පාර්ලිමයන් තුටගේ ඉන්ඩ පුළුවන් සෙංකෝලය කරේතියාගෙන හරි හිටගෙන හරි සම්මතයි 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 කියලා තුම්පාරක් කියලා සමතකර ගන්න පුළුවන් කියන්න එහෙම නොවිච්චරටක් ආහෙම විච්චහම මේරට ඊඩම් පිළිබඳ නීතියක්ගේඩ හදන අද වෙනකොට ලංකාේ දැනට පාසල්වලට ඉස්පිරිතාලවල්ලට දුම්්‍ර ධදිපාර්තමේන්තු ඇතුළකට ඇති දිාතමයන්තුට යිති ඉඩම් තියෙනේ ඒ ඉඩම් ඕනෑම මොහතක ඕනෑම කෙනකුට මෙලදී ගණ්ඩහා විකුණන්ඩ බලය පවරලා ඉඩම් නීතිය සූධි කරන්න එම ඉඩමිීති සෝධනය කරගත්ත මන්ම මේ තියෙන සියලු දේවල් නැති කරන්න පුලො මං කියයන්නේ දැක්කද යටත් කිරීම ඒ යටත් කරන්නේ එහෙ කඩදාශි කොළයක් එවලා මෙහෙන් ඒ කඩදාර්ශි කොළය පාර්ලිමයෙන් තුටදාලා. එක නිසා හෙට්ට අනිද්ධ දවසේ තවට්ටික දවසකින් මේ අනසාකච්ඡා වඩාත් නිවැරදිනම් රට බිදන්න ව්‍යවස්ථාවත් ගේන්ඩ වෙනම පක්ෂයක් හදා වී පක්ෂයක් අලු තැහඳදාගණ්ඩ බැරි වුනොත්. ජාතිකාණ්ඩු සංකල්පයක් ගෙනේ ඒවි. ඒකට තව දහදුළොස් දෙනෙක් සමහර විට දාසයක් දාහතක් එක් අහුකර ගනීවි. එහෙම උනහම තුනෙන් දෙකක් කොහෙ මහරි හාගණ්ඩ උත්සාහකරාව සකලවිද වර්ගවාදයන් එහිද මෙවලම් ලෙස භාවිත වේවි. ආං එදාට ජිනීවාවලින් එන දයස්පූරා යෝජනාවත් ක්‍රියාත්මක වේවි. ඒකටත් සම්මතයි 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 කියලා හිටගෙන හරි අනුමැතිය දේවී ඉතින් කතා කරන්න කියන්නේ නිදහස්ස ගැනද. දැන් ඔබට පැහැදිලී නේද අපේ මහිමි පාලන් වහන්සේ ඉතාම නිවරද පැහැදිි කරලා තියනවා අපේ තියනේ භාන ත්වය මක්ද කියන එක ඉතම බානක තත්ත්වයක් නිදහසක් වූ අපි මේ නිදහසල බාගන්න ගත යුතුයි. මේ නිදහස වෙනුවෙන් සටන් කර යුතුයි මේ නිහ? ඉි මේ අවධාන තත්වය මුලින්ම අප අවබෝධ කරගත්ත නැත්තං අප එක තේරෙනෑ. අපි උත්සහ කරන්න ආරය කතිකාව තුළ මෙන්න මේ අවබෝධය මේ රටේ ජනතාවට ලබාදීමටයි. අපිට අව්‍ය මේ රට සියරුම ජාතින් ලංකාමෑණියන්ගේ දරුවන් වසෙන් සංවිධියාවෙන් හොඳින් ජීවත්වීමට ඇ පරිසරය නිර්මාණය කිරීම තමයි අපේ අරමුණ වන්නේ. ඒක තමා රටක් ඉිදිරිට ගෙනය නවා කියන්නේ. අදවගේ දවසක ඇත්වසම අපේ මහිම පාණන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි නිදහස් ලෙවෙයි මේ සංවාදය පෙබරවාර ඉහතර සංවාදයකයක වඩාහොදයි කියලවන් වහන්සේ අපට ප්‍රකාශ කරන්න. ඔවු යාපබන්නර් මැත්තුමන අපි තවදුරුටත් ට ඔබ තුමා පලවෙනි වටේදී තාම පැහැදිලිට කියාගෙනවා මේ කේදවාචගේ මොකක්ද මේ විදේශ බලව මොකක්ද කරන්නේ. සමහරු මේක නිකර නිදල්ලෙ බලා සිටිනවා කිසි අ තේරෙන්නේ නෑ තව දුරත් ස ඉදිරිපත් කරම්. කැමති දැ වෙන ප්‍රවේශයක් ගන්න මෙතැන්ටම මේ සංවාදයට දැන් මේ වෙන කොට මේ විවස්ථාවේ තිබෙන බුද්ධාගමට ප්‍රමුක තැන ලැබෙන වගන්තිය හෝඒ කොට සමූලි අයිතිවවැස්කම්මට අදාල තියෙනවා දිවත් කරම ද නෑාවගේ සංවාදයක් යැනවා. එතකොට ආණ්ඩු අය බණනාය කහමුරන් ගල්ල කියන පිමික වෙනස් කරන්න මේක මෙහෙම තියන ේදිකාලත්තියෙන. ොට ඔක්කොම තනවා දැන් අපේ ප්‍රශ්නය තියන්නේ විවස්ථාව ගෙනල්ල බුද්ධහගමට තිබෙන ප්‍රමුකස්ථානය ඒ විදිරම තියවා නම් ඒ කියන වචින තියෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නෑන වගේ තැක මයි දැ සංවාධය ස්ථානගතයමින් තිබින්. ම ඉතතා එකට ප්‍රශ්නයක් හන අනදවසේ අනාගත සඳහගන්න දැනට වලංගු හැත්තට විවස්ථාව මේ රටේ කාට හරි. රටංවර්ධනය කරන්න නිහස ජීවත්තයෙන්ට බැරි බාධකයක් වෙලාතියෙනවානංම් මං අභියෝ කරන තැන පෙන්න්න විවස්ථාවේ. මගේ යෝජනාවතමයි හැත්ත හැත්ත අට විවස්ථාව මේ මොහතට අදාලව කිසිදු ආකාරයකට රටේකාරත් ප්‍රශ්නයන් නෙම. ර සමහරුකන යස්ේ දැඟ ඔය අපේ විවස්ථාව දැන් දහ නවතාවක් සංශධනංශෝධන කරලා තියන්නේ විස්ත්්‍යයන්නේ යෑන මෙචර සංශෝධිත්‍ය විවස්ථාව අපි ඕනෑ කියලා. අමරිකානන් විවස්ථාව විසි හත්වතාවක් සංශෝධනය කරල තිය. අමරිකාවේ අය අපි තරම් මොගල් නෑ විවස්ථාව වෙනස් කරු කියන්. විවස්ථාවක් සංශෝධනය වෙනවක නේ සංවාධයක් තුළ තියනවා කියනක ප්‍රජාතන්ත්‍රවාදය අත්තා කිය ලගත්ව ඒේ ඩිස්කෝසකේ දැනම් පදතිය ප්‍රජාත්‍රවාදය කියැන සංවාධයක් තර හෙමගත්තුත් මේක හො තත්වයක්. දැන් මේ කරන්න දැන්න මොක්ද දැන් බුද්ධගම අදාළොව තිබෙන අපිියෝජනාකම යිතිහාසික තත්ත්වය මකක්ද නිදහස් දවස හොඳයි ගැෙන කතා කරන්න. පම මෙහිම ප්‍රවේශය ගන්නවා. දැ ලංකා ඉතිහාසය අවුරුදු දස දහස් ගානක් පරණයි. එතකොට ක්‍රිස්තුපුරු හයවැනිසී වසේ තමයි ගෞතම බුදුන් පලවෙෙන්. ගෞත බුදුන්ගේ ආගමනයට පෙරසිටම ලංකාවේ. දැවන්ත ශිෂ්ටාචාරයක් තිබුණ බෝට සාචිතිය. ඒ සරලෝ තර්ක කරන්න පුළුවන් මේ මහා භාරතයට ගෞත බුදුන්ගේ දහම ඒ සොයා ගැනීම විශලේෂණ තරුම් ගන්න බැරුණ. ඒ දහම දිගුකාලයක් ඒ විදිහට පවත්වාගෙන යන්න ඒ සඳහා සටන් කරන්න පුළුවන්ව ලති ලංකාවට, අසල් වැසි කුඩා දූපතට.ඒෙන් පේන්නේ මේ මහා දැනුම්පදති විශෂයම අභිධර්මය වගේ දැනුම් පදතියක්ටාගන්නට ඉන්දයානුවට බැරිවෙනු පැර ඉදිියන්ට. ලංකාව, හොත දැන්ත බද්ධිතුන්ගේ පාදිීසියක් බවට පත් වන එකනි සත මේ ගන්න පුළුවන්වෙන්නේ නැත අරබිටන්න තිබනි එතකොට ලංකාව එහෙම ගත් හම දැවන්ත යිතිහාසික මූලයන්තිබෙන රටක් ඒග න පිතාම හොයාගෙන නෑ දැන් බුදුන් වහසේගේ ආගමට පසේ බුද්ධහගම ලංකාට පැමිණීම් ශකධරජාර මකෙ දශපාල පණිය ොමරි එතැන් සිට සූත්‍රගතවන ලංකාව ඉතාමත්ම දැවන්ත ශිෂ්ඨාචත ගතවීමට යනො කොටින්ම කිවෝත් අපිට ඒ ආලෝකට බට පත්ව ව. අපි 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 අර සියලු බිඳ වැටීම් මැද්දේ අපිඉන්නවා හැබ ඒ ැත්්දේ මේ ආලෝ කැපිට ලබෙන කොට අපි පිබි දෙන්න පටන් ගන්න. ඒ අනුවතම අපි කියන්නේ අර අපි කතා කරනද ගමක් තියෙන ගමේ පන්සලත්තින වැක් තියනො ඒ ඉස්මත්‍ය දාගැබ පේනො. මේ ආර්ථික විද්‍යාත්මක සොයා ගැනීම සිදධවෙ නේ අනූ තමයි ඒ අනුව අපේ ගම අපි දන්න ගම අපි කියවල තියෙන ගම අපි ්‍යයම් පමණට පුංචිකාල අත් පිද ගම ඉතාමත්ම සම්පෝෂිත ගමක්. ගම මේ වෙළඳධාර්ථිකය තුළ පිවිිලතිබුණේ නෑ. නියම සංවර්ධනය කියන ොක්ද වටස් ඩිවලොප්මට් කියන සංමාධය නැවත ගන්න අපි ගමට යන්න ඕනි. මේ ගම වාය දූෂණය වෙලාති විචි නැති ගමක් ත ඔබ චීන මහාආර්ථිකයෝධය ගන කතා කරන බීජිංක් කියන්නේ වෙනකොට තනිකරම වාය දූෂණ වෙලාති ඉන්නේ. බීජිංවලට කනඩාවෙන් වායුභෝතල්ගේනවා. ඔබට පේවා බීජිංවල සාමාන්‍යෙන් බොහෝ දවස් වලට ඉතාම ගන වායුවක් සසරනය වෙන පොලොමටම. තකොට අපේ ගම දෂණ වෙලති බුන්නෑ. ගමේ වනපියස් ගමේ සතාසීපාව ගමේ සියලු සභාවවි තත්වය තුල තම ගම වැඩුනේ ගම උගත් විටින දීටිය. දැන් ත්‍රපිටකය ලංකාවේ අලු හර මතලේ ග්‍රන්ථරට කරන්න පුළුවන් මහා මොලකාරය හිටිය කියන්නේ අයි සාක්ෂ යන දෙයක් නෑ. අභිධර්මය පිළිබඳ සංගාධය ලකට තාම හරි ගහණ කරගන්න බෑ. එතට ඒ අනෝ දැ මට ෆිසික්ගේ සංවධයක් ලකෙතිබෙනවා බෞතික විද්‍යාඥයන් මේ පිළබඳ පර්ේෂණ කරනවා නමුත් ඊට වඩට දැවන්ත දැනු අවකාශයක්ම අිධර්මය. හෙම ගත්ත හම දැන් අපි දැවන්තියෝ තමයි. අපේ මීමුත්තුව මේ මීමුත්ව අපේ මහා ඉතිහාස හෙේ ජීවතච් මනිසු අපි වගේ මේ නිගං රූකඩ නෙනේ. අපිනිගම් මේ හෙටත් නැති හටත් නති රුකඩ ටක නමු ඔුන් දැන්තව. තොට ඉහාස අපට වඩා දැවන්ත වගේ අපට ග ඉතු මේ ප්‍රශ්නිසකඳ පළලන් හෙමයි. එහම ගත්ත හම සංවර්ධනය පිළිබඳ මානයක් අපි ඉතිහාස තුළ තිබෙනවා. එතකොට ඉතාමත්ම සරු ආර්ථික විද්‍යාත්මක යෝජ නවක් ලංකාේ තිබෙනවා. වසවිස නති පොළොව ඉතාමත්ම සරුසාර අස්වැන්න. අපේ ආහාර රටාව ඇත්තටම අෞෂදී ආහාර රටාවක්. අපට ලෙඩ හැදුන් නෑ තර දලස නිකං දියවැඩියාව කැන සාමාන්‍ය ලෙඩා නිකං සාමාන්‍යමෙක් ඒ ඉග්‍රසිකව මිනිස් වාසයි නිකක් යේ ලෙඩ. ්‍රිසි ංගලින් කිව්වාහ මරි යසනය කෙනෙ කියන නිරතිරම බයි පස්සකක් කරවාගේ කියන ආඩම්බරෙන් වගේ ල් කිය ල් එක ලක්ෂණ මලියනයවට විදන් කලා ෙරුත්ම ආඩම්රක බැඩිවිල සිගපපුුව තනක කියීලා ෙර සිඟපපුුවට ගිල ක ත් මාජ තත්වය ඔ අපි ඒගේ නිවට තැන ගන්නේ. එතර අපි ලෙඩ හැදිච්ච නැති අපේ යා රටාවතුල ඉතාම පෝ්‍යදායි ශක්තිමත් ජනතාව කැදිච රටක්. <Es> ැ මේ මොතේ ලක පුරම් ප්‍රශ්නඇතින සංවර්ධනයගෙන් මොකද කියලා. දැම්ම අපි මෙග ලූ සිටි ලංකාවේ මෙ එකග ලූ වචන මෙගා ටි ලංකාව මෙගා පොලස් කිලතිෙනවා. ඒ සංකල්පය මෙ හදන් හදනකොට යුරෝපය කතා කරන්න ස්මාර්ට් සිටිස් කැන දැ ඒගොල්ල මේ කරල්ලා ඒවා වැරදිලා මඥන් වෙලා හතරගාතය වැටිලා ඒ යන පාරහයෙනවා. අපි අර අතුරුදහන් වෙලා නැතිවෙච්ච සංකල්ප මෙහගෙනල්ල අනුගමන කරන්න හදනවා. දැන්ඒ ලෝකේ පුරා මේ වෙනකොට ඔප්පුවෙලතියෙනම ෂූද්‍ර සර්ධන තම හරින්නේ. සූද්‍ර සංවර්ධනය කන්නේ හැම ගමකම හැම තැන හැම ගහක්ටම සංවර්ධනය තියෙන. අපි හම තම ඊීටයේ. එකොට දැන් අද වෙනකට පිහිතාගෙනන්න මෙන්න මේ ඇල ියුණුකර මේ තම සේරමදවලතින්නේ මේකට සියලු පහසුකට්ටික දා ආයෝජකය ගෙනල්ල මේ කැල් හදන හම පිස්ුව ක පින්නේ. ඔබට තේරවා ලංකාවට ආයෝග කවුද කියලා ලංකාව ඉදිරියේදී තාම සිල්ලර පාද ලිංගි වෙෙන පොලක් හැෙන. එතකොට දැන් කියන ගලද ද යටකර හදපු නගරය සම්පූර් ආර්ථික වගේම සවභාව ධර්මට ඉදිරි අපරාධයක්. මේ අපරාධයට ගියාන්්ඩුවග කියන්න මියණ්ඩුවග කියන්නන්නේ. මම ඔබට යෝජනා කරම මේේදවාචි පටන්ගන්නන්නේන්නේ පට ආස රගහකත හත්තව දශකේ හත්ත හතේ සිට හිටපු සියලු පාලගමකටව කියන්න යුදධ්‍යවසහන කිරීමමින් කතාව වන වාා කරන ප එක වෙන තාව වෙනම කතාව කෙට ගන්නඕනි. ර්ථිකය පිළිබඳ අපේ සූත්‍ර ගත කිරීම අපි සම්පූර්ණයෙන්ම අසාර්ථක පරාජිත්තනක තල්ලු කලතින සියලුම පාලක ව කියනු. ඉටපු දැන්ඉන්න එන්න ඉන්න. ඔකොම කියන්න. තර අපි මේ දන්න ඇති ආර්ථික විද්‍යාව කදාරන්නේ. අපි දන්න ආර්ථික විද්‍ය පිළිබඳ අපට උගතුනෑ. අපි ලංකවන්න වෙන කෝලංකාරයෝ. ආර්ථික විද්‍යාව ගැන කියනකට සිංඟපුර ගැන කියන. තායිලන්තය ගැන කියන. අපේ මිනිස්සු දන්නෑ සිංඟපුරු කැෙ ගේම් ගන නගරයක්. ංගපපුර ති මගුක් න මේ සම්ින්හසස් ඟතියාගන මේ වජනකිවට එක්චට ැලපෙන්න එක ගලක්කිුවම් එහම මගුක් සිංගපපුරුවේ නෑ. චීනය මේ වෙනට අනාතවෙල අතින් ලෝකේ පුරාම තමන්ගේ දඩු විජදවල ෝකය ආක්‍රමය කරන්න හැදවාට චීනය දුප. චීනය බීජිංකේන්ද්‍රිය සංවර්ධන ඇති තාම කුණ හුලන් කණමනිු ඉන්න චීනේ. ඇ ඉන්දියාව මහා සුරපුරයක් වගේ අපිට පේෙන් ඉන්දාව මේ වෙන කොට, ය ගම්මල ඈත පිටිසර පැතිවල කවරුහරි ලෙඩවුණම කදේ ගෙනියන්නේ. දෙන්නේ කරේ කදක් බැඳගෙන කදේ මෙහම ගැගාගෙන ර වල්ුරෙ මල් ගෙනනව තමයි ලෙඩුගෙනියන්න ඉදියාවේ. තාම ගම්මල මිනිස වැැසි කියන්න දන්නේ. රේල් පාර කත කරන්න. අප හිතන්න මේ මාර්රපත්තිනවා ඉන්දියාව කියල ඉන්දයාාවනු අපි අංමගේ හිතාගෙනන්නවා. මට කියාගන්නවන මෙිචරයි. ආර්ථිකය පැත්තෙන් අපි ෆේල් අපි පරාජිතයි. අපි ඉතාම සරුසාර ආර්ථික විද්‍යාවක් කධර්පු. අපි එක දන්නේ නෑ. එතකොට අප මේ මොහෝතේ මේ බුද්ධාගම්ම පිළිබඳ සංබාධයට එන්නේ මෙන්න මේ ආර්ථික දා පැත්තේ. කෙටි කල හෙම කියන්න ලංකා වාර්ථක ගහතකින් අත්වලට හු තින ලංකාව ආර්ථිකය සම්ූර්ණිව කලදාා න මේ ස්වමන් හස තේ ගැනකිව්වා සවන්වාහස දැගෙන තරම කියැන කටපුල්කෙන් මහා විනාශය තේකයැන් ඊටට විනාශය අප මහ කඳුකර හදවත්ම්පපුර් නතිකල දැම්පා. ගම්මාන පිටිං යටවෙන නායන්නම තේ නිසා. අවසාන තේ කියන සම්පූර්ණය විශපානයක් තේබොන්නු ොහොඳ නෑ අපිරණවරාභිව මිනිස්සු. අපි බිවිිය බෙලිමල්. අපි මේ දජරබ වෙන සොයිනකට තේබි ෑක තේබො ඒ පමක කියෙන් තේබුණුොහොඳ නැද ම තිබුණනො මේ අපිට වෙච්ච අපේ අපේ වැරද්දක්. අපි පාපචචාණය කරන්න ඕනි. එතකොට මේ අපි සම්පූර්ණයම වැරයි තැනකට තල්ලු කරපු මේ ආර්ථික ම්්‍යම අපි තාම ඒවි අනුගමය කරන. ඒවා ිදධතුන්න්න ෘත්තිකෙන් විශදියල ගුරුවය උගන්නන ඒවා ගෙන කතා කරන පුාජීරකෙන ශිෂත්ව ගන්න ආචයරවරුවන් ආචරුපාදිල බන කියදවාචකය. මං යෝජන කරන මෝතය පෙබරවල හතර දහස් දහන කරනවානම්. අපට වැරදිච්ච තැන් අපිවාගන්නෝඕනි මෑති තිහාස ගත්හම. බුද්ධාගමට අදාලව ඉතාම සරුසාර ගොවිතනක් නිර්මාණය වුණ. අපේ කුම්ඹුර එක තමයි අර කුරුල්ලන්ටත් වීකන්න කෑල්ලක්තිබුණ. අප හල්ම හෙල්මැි කම්ඹරු ඇද අපි වසවිස ැෙ වෙන. සුභ ධර්මය තුළ තමයි අප වී වැඩුණි ද මාවී වගේ වීවර්ගකටි පොහොර ගහන්න. අපි දන්න අප මේ වෙනකට සුවන් දෑල් මවිී පච්ච පිරුමල් වගේ අපේ සම්ප්‍රදායක වීවට විාල ල්ලුමත්තින. ඒ වග කරන්න දෙන්න. ඒ ල්කටද රසායක යෝදය ඔවුන් මාකට් කතර රන්තියෙනවා ඒමතන ග පින්නේ. මට කියාගන්න ඕනි. ුද්ධහා ගම සම බැඳු ුද්ධහ ගම බුදු දහමසා බුද්ාගම වෙන්කර ගන්නවා බද්ධාගම සමඟ බැඳුණු ආර්ථිකරටාව අපිට තියවා ඒ බිඳන්න යන්න ඒ ආර්ථක ි තම බුද්ධගම ගහන්නන්නේ මේ එක ආගම් ප්‍රශ්නයක් නෙමේ දශවන ප්‍රශ්කය දැන් එතුම පහැදිලි කරේ ඒ අපේ දැවන්ත සංවර්ධන ව්‍යාප යෙෙන් පිළිම මිනාස කිරීම සඳහා කුමන්තරකාරල් ලෙසයි හාම උපාවිශල් ලෙස මේ බලවේක ක්‍රියත්මකග වෙන කිර තමයි එතුම පැදිි කරේ තාම නිරද එතුම පැදිි. මේ සියල්ල අවබෝධ කර ගත යුතුයි. මයිතන අපි අවසන් වටටයි දැල් ලඟා වෙලා තිබෙන්නේ අපේ හාදුරුන්නේ දැම් මේ අපේ බෞද්ධ නාලිකාව නර්බා සිටින නරම්ඹණ අපේ ඒ ආදරණය මැණවරු පියවරුන්ට දරුවන්ට අවසාන වටේදී මේ තත්ත්ව තුළ කුමක් කළ යුතුද කියන්නේ අපි සඳහන්කර පටිනනේ ද අප හාඳුරන්නේ . සුද්දු ලංකාවෙන් ගිහිල්ලා කිය කිය ඉටපු ආකාරයටම සුද්දු ලංකාට ඇවිදිලා බලහත්කාරෙන් වහ දැම්මනි ඊට පස්සේ උපක්‍රමශීලීව වහදානවා දැනුත් තැන්කෝ ඒවාකට හිටපු බත්කූර කියල සතක් කිරියන බත්කූරණය සමන ලෙවනේ කනාමිදිරිියුනේ ගැඩවිල්ලුණේ කිසි සතෙක්න්නේ හැබැ එසේලා දළඹුව ඇල්ලයි නොද ඔවු හෝ ඒක වෙනවා මත්‍රුකාවත් වශයෙන් කතා කරන්න තරං වටින දැන් සෙහිනා දළඹවා ආවනෙමි ගෙන ගල්ලා ඒ ගෙනල්ලා බඩ ඉරිංගු නැතිවිල්ලා දවස් හතක් දිය නෑ කැබිනෙට් මන්ඩලින් අනුමැතියක් දුන්නාලු මිලියන හයසය හැත්තෑාවක බඩ ඉරිංගු ලංකාවට ගන්න. එතකොට ඒ බඩේනගු නිශ්ානය කරපු රට්ටේ අතරික්ත නිෂ්පාදනයක් ල්ලු දෙැ එතකොට ඒ අතරෙක්නක නිෂ්පාදනය අපේ රටෙන් ලක් මිලියන හයදා හසය හැත්තවද්දිල ගේෙන්න්න එකයි. මේ දළඹුවයි අතර මොකක්ද තියන සම්බන්ධි දව හිතාගන්න පුළුවන් අන්න හරි. එතකොට ඒ වගේ තමයි. ඉනිසා අවසානවතාවට දෙඩ තියෙන පණිවිටිය තමයි. ඒ සියල්ලම ඔය සතා සීපවවා නැතිවුණේ යැයි වහග හපුහිබ. වහගේ හැවවේ ඇයි මේ රටේ වගාව කරන්න වෙන විදියක් නැතිහින්ද. වගාව කරඩ කෘමීන් හා වල් පැලෑට තියන හින්ද. එතද කෘමීන් සහ වල් පැලට ගෙනාව කවුද ඒ ගෙනවිත්වේ දලබවා ගෙනාපු අයම තමයි. එතකොට අපේ රටේ යර චාපාබණ්ඩාර මැතිතුමා කිව්වා වගේ. පෙර දවස තිබිච්ච මහා සභ්‍යත්වයට ගියා නම්. සභ්‍යත්වයේ උරුමය සොයා ගයා නම්. වගා සංස්කෘතියකට අපි ගියා නම්. මේක කර ජාපබන්ඩර් මැත්තුමක් ඉවෝ වගේ දැන් ඕකට අලුත් වචන දාලා ආය කියනවා. සස්ටේනබල් ඩිවල්මට් කියනවා. තිරසාර සංවර්ධනය කියනවා. ඒක තමයි තිබුණේ ගමක් ගමේ කෙතක් කෙතත් එක් වැවක් බැවයි හත්තා දා ගැබක් ඒත් එක්කමති බිච්ච සොඳුරු වටපිටාවක් හැමදාම ඉහත්තාාව ඉන්න මිනිස්සු. එතකොට කමත්තේ කතා කර කර ඉන්න මිනිස්සු කමතට ගිහින් ජාතක කතාව අහන මිනිස්සු ගොවි තැම්බත් කරන මිනිස්සු වෙලේ වෙල්ලට කරනකොට කවි කියප මිනිස්සු. ඇ මේ මේ යටගිය දවස බරණැස් නුවර කතාවක් නෙමේ නෙමේ කියන්නේ. මට අද වෙනකොට පනස් හතරයි. වයස. මේ පනස් හතරේ අපි මේට අවුරුදු දහයකට කලින් අපි මං මහනවනේ මේ බයසෙන් අවරුදු දදායයේදේක් දස් නමසේ හැත්තඇතුන. හැත්තෙතුනි මම් වැද ලබනකොටත් මේ රට ේති ච්ච ස්භාවයක තමයි. එ මේ රටතිවිච ස්වභාවය. ඉතිං ඒ ගොවිතැනින් අයිං වෙච්ච. මහපොලොව ආමතක කරපු. ගොවි සංස්කෘතියෙන්මිලදීගන්නා සංස්කෘතියකට ආපු. ඒමත් නැත්තං අන්තර් ජංජාලයක සැරිසරපු මේ ජාලබද්ධ සමාජයේ අන්තර් ජංජාල සමාජයක් බවට පත් කරගත්ත තවත් විදිහකින් කියනවනං ගොවියෝ ගෙදර ගිහිල්ල පඹයෝ විතරු විච්ච සමාජයක තමයි අපි මේ සැරිසරන්නේ එක නිසා හෙට දවස ගොඩනගණඩනම් ඊයේ දවසට පණදී තුවෙන. ව ඒයේ දවස්තර පණදීතුමයි. මේ පිල්බඳ අවබෝධෝබ ලබාගතයතුමයි. තැන් අවසාන වටේ අවසාන විනාලි කී පේ තියන්නේ චාප බන්ධර්මැතුමින්. ඔබ ඉතාමත්ම මැනවින් මේ යතාාර්ථය අවබෝධ පැහැදි කළ දුන්නා. අවසාන වටට. මගේ ඉතම් වේගෙන් කියන්න මේ මොතේ විවස්ථ වෙනස් කර කුමන්ත්‍රණයක් ඇත්මකයි. රටේ සිල දෙෙනන පක්ෂබේදයකින් තොරව ජතිපබේදකින් තොරට එරෙහිවෙන්න ඕන එකට ඉඩ දෙන්න එපා. එක ්‍රශ් හ කිය ති ශ් ස් ාව ති ර ම. පෙන්නන්න ප දැකවරුවර කියන්නන දෙමජති සදහනවිල කියන මෙන්න මේ කොට නිසා අපිට හුස්ම ගැන්බ අපට අපේ වැඩටි කරගන්න බෑ අප මේ දරුඵල ලැබින්න එ අපේ ගොයිතැබත් කරගන්න බැපාරයන්න බැමොකරහිදව තින්න බ. හම විකල්පේ ඉල්ලන්න විස්සගේෙන්න්න අනිවාර්රම. ඒ ලනුවනන් කන්න පා විකල්ප ගේන්න නිහ දැන් ගෙදට පොළගේක් ගෙනත්දාලා? ම වා රිද පොලගේ පද පාන න වෙනක කියනට ගේ අපි න ගමට පින්ගරක් ගෙන දන්නනවා ගත ද මග පොළග කිටි නෑන. මගේ මූලික ප්‍රශ්නය ප්‍රශ්නය ගැ දන්නතුව විකල් ොහන්නේ පද ලෙඩේ දන්නතුව හමුදුරුවනේ අපි බෙදදනවා. මගේ ප්‍රශ්නතමයි ලංකාවේ පවතින මොනවාරි අර්බුද් ප්‍රශ්න තියෙනවා නං ඒවාසා විවස්ථාවතර සබන්ධකුමත් හෙමකන්නේ කරන්න දන්න මෙච්චරයි. ේරවාද බුදුදහමට තේරවාදිී බුද්ධාගමට පදනම් වුණු ඒක රාජ්‍යයක් ලංකාවවෙති වෙන ඉතාමත්ම ශක්තිමතය යිතිහාසික මූලයන්ට සම්බන්ධයි. ඒ අනුව අපට අන්‍ය ආර්ථිකයක් අපට අනන්නේ දේශපාලන තත්වයක් මෙරට තිබෙනවා. අමරිකාවට වෙනම. එතකොට පදක්න පපි ටවලට වෙන ඒව වෙනට පල් භක්තිවීම ඉන්නවා ඉන්දියවතේ තමයි සී ලඩු පඩුගම් මැදී මකන්නේ මේ ට අනන්නේ ගමනක් තියන මේ ගමන කඩන්න හදන්නේ ආර්ථික ගාතකයන්ගේ උමනාවට. ප්‍රටේ සම්පත් කොල්ල කන ස්භාවික සම්පත් වෙළඳ පොල පලල් කරගන්න ඊටත් වඩා බැහැනක. චීනය තමන්ගේ සේදමාවත් සැලසුම් කලතිෙනවා ලංකාවක සටම් අධ්‍යස්ථානයක් කලාපීයේ වශයෙන් සහ ලෝක දේපානික තත්වයන් තුළ ලන්න සිතීම දිය ලංකාව ඉතාමාත්ම බරපතල. ද රමස්ථානයක් නාගතතිතු ට පෙෙන ලංකා පාච්ච කරන්නදන්න ඔඕුගේ යුද රමස්ථානයක් හට.ඒනිසා මේ ත්වට මන දෙන්න ප කෙලින් හිටගන්නව ්‍රීලාංකිකන් හට. කිසිදවා කාරකට මේ මෝත විවස්ථාවම පශ්න කකට නත. දැන් කර නොට ොකක්ද තාම කැටියෙක් ැන් මේ ආර්ය සමාජයක් කරා යමින් ඉන්න කතිකාව මේ කතිකාව පිටි පස්සේ. මම දන්න ඉතාමත්ම ශක්තිමත් ඉතාමත්ම ප්‍රබල, තමන්ගේ අතිං විදන් කරන වැඩරන්න කැමති ව්‍යාපරලට සබඳ හුරු දැන් පිසක්කින්නවා. එතර මේ ෞද්්‍යානාලික වරම සංමාධය ගොඩ්න ගැක දෙැවන්ත වැඩ. ඒවැඩේ වැඩක්ුණු තේ වැඩේ ැදම මිට ගන්නවා. චාපා බන්ඩාරවනම ක්දපිට කරන්න තියන්නේ මිනිුස වැඩන කොහොමත් ගොවි වැඩරන්න කුල වැඩ කර කුල වැඩරන ගුරුගන්නවා ත හම තම තමගේ වැඩලන්න ඔබත් බ රජකර කන හසේ වි දල ග ගන තමගේ ධර්න ප්‍රචාර කටයතු කරනමයින් අනිත බෘත්්කර තමගේ වැඩරන දැන් මහද ට නැත්ති අපි නැත වෙලද බොක්නේ. අපි දන්න ගොවයාගේ අස්වැන්න විකුලන්න දැනක්. අපි ගොගියට දෙස්තල වැටන්න ගවිය කොහොත් වැඩ නොකා නොී වැඩ. එතවට වසවිස ැත්තු ගොත කනට කියදන්න පිදන්න. <mile> so kind of ි ම්‍යංශය දන්න යක කරන්න. එතොට මනිස්සු වැඩ නිසා අප ක යුත්තේ ආර්ථක ගොඩානෙක්, ආර්ති ගොඩානක අපට ලෝකබැංකව හන්න න්න ජ්‍යතර මල දල හ න්න. මේ රටේ වැඩියම මුදල් වැයකරන්න අපි සාමාන්‍ය ජීවිත අදාලව ආර සහ ජාධපති වරයාම කියන හැටියට අපට ආහරවලට වැෑබන මුදලින් සියට හැටකට වැඩිය පිටරටේවනවා. ඉතින් තව කුමන කතා අද ොදරයට සාපේක්ෂ රුපියලවීම තියෙන බදුමයි. අපි පිටරටිං කන්නේ ඇයි කන්න මොනුවද වසවිස. දවසේ වැඩි ප්‍රමාණය අපි කණ ජරාව. බහු ජතික සසාමාගම අපිට ගෙනත් දාලාතින්න කිරිපිටි ගෙන හිතන්නක අපි මේ කන්නේ සත්ව ආහාරයක් මොනොත්ම අපි කන්නේ අපි ආසවෙන් කනවනේවා. ලෝකයම ප්‍රතික්ෂයප කරන ඇපල් අපි කණවන්නේ. ලෝකයේ තිබෙන විශෂම පලතුරු දහයක කැපල් කියන්නේ අපිඇල් ලද කන්න ආඩම්රය දැ ෙකු ිල නික ම හද ලබ දන ත් ලැජව ගම ල පට හිස පා. අ ෙත් හපුර පොල් ගිතම ලකර තිීන් න්නකන් පිබිල වග ෙන්නේ අර ගමක් ිහිඳදුනොතේ මිය ගන ගන්නෙත්න. පල් ගටි පහ ිහිදුුනොත්තේ පොඩි පස්් තයත්තින තම ගම මකන මෙන්න මේ මිතෙ කඩා නොම මත්‍යාව. අපි අපේ පොළවේ ආර්ථිකයක රත ගැහුවොත් අපට ජයගන්වා කියන සාමාන්‍යෙන් තේරන භාෂාවකිවත් නති මේ අණඩු කරනන එකකඩටමයාන්ු නේ ආ්ඩුව කරන්න ඕන විදශකක් නමත්තල පාර්ලිමේතු ඇවෝමහරි. විීදමිතුරුණේ ංගන පාර්ල්මේන්තු හලා මනිු වැඩර කිය අන පනත් එපා. අලුතිෙන් අන පනත් එපා නීති රෙගුලාසිපා ගැත් පත්ත්‍රේපා ජනතිපතිය ප්‍රකාශයක් කරනවා රට මෙතැන් සිට මාසතුන්න අපි ැස්වෙන් නඇත. ම ෑකිල හිතාගන්න ඕගොල් වැඩ කරන්න මනිු වැඩ කරනවාන. විදේශ මං ය මුදල් තුර පාර් ම තු රැස්ව ිය හකට වැඩිය නොල දසකට පුනරවර්තන් වේද ඒ ඉතුරු ඒ වැඩරන්න මු ද පරම තු තිෙලදීම. අපි වැට ඔබ දට වැඩටේ නො සු අමන්හන්ස වැඩට යනවා අප අපි වැඩ කරන රට ලස්සන් යන ඉසරහට මුකුත් කරන්න යන්න ඔ ඇතව සෙම ඉතාම පැහැදිලි විවරණයක් චාපබන්නහට මැත්තුමා කවුරොත් හිතන් නැතිපත්තක් අපට ගෙනහැර පයවා. ඒක හුණින් තේරුම් ඇරගන එක විමර්ශණය කරන්න ඒගැන් හිතාමි පුරුදු වෙන්න. කක්ද අපට මේ රට වෙලා කෙනන එක අන වාරිං ඔබ කටිතු කළ තුමයි ඒට අපි කිනවනේ අපේ බෞද්ධ සංස්කෘතිය අපි තියෙනවාන්නේ යෝනිසෝ මනස්තිකාරය කියෙනක නුවණින් විමසන්න න විමන්න නුවනින් විමසන්න මේක තමයි අපේ ඔබි ඉල්ලන්නේ එහමනම් අද ආර්ය කතිකාව අවසන් කරන්න මෙ මහොතේ ඉතාමත්ම ස්ූතිවන්තරෙනවා පුුණ්‍යාණ මෝදනය කරනවා අපේ හොටේ පිනට පහල වෙච්ච මහාචාරය ඉදුරආගාරය ධර්මරතන ස්වාමිදුිරයන් වහන්සේ වහන්සේට මම ඒ උපහරය පුද් කරනම් මහොති මේ ජනතාවට ඒ කරුුණගෙන් හැර පෑවට ඒවගේ චාපබන්නර් මැත්තුමනි දෙස ප්‍රේමියයෙක් වන ඔබ රටගැන හිතන ඔබ මේගෙන් හැර පාපය කරුණුවට ඉතාමත් සූතිවන්තයෙන ඔබටත් එමලං ආරය කතිකාව අද දිනේ ඉ හස් දිනය කියලා කිවප්වට ඇත්ත වසේමන දහස තියෙනවා අද කියලා ඔබට යමත් පෑමින් වැඩතරහෙන් අගරවා ඔබ සිය විදජනාටම කෙරුවවා සර. ්‍රාතිික ආගමික, සංස්ෘතික, සමාජය සහ දේශපාලනික සෝදාපාළුවට එරහිවා, Rගේ බිවිදීබ, ආේ කතිකාබ,